කාලයක් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. එසේ වෙතත් මේ වන විට IMF එකට යන එක රාජ්‍ය ජාත්‍යන්තර මුල්‍ය ආර මුදලට යන එක බොහෝ දෙනා ඒකමතිකව පිළිගත්සයක් දැක ගන්නට තිබෙනවා. හැබැයි දිගින් දිගටම කාලාන්තරයක් තිස්සේ IMF යන එක දැඩි ලෙස විවේචනය කරපු එහෙම යනවා නම් මම මගේ තනතුරු හැරපියා යනවායි කියලා තර්ජනය කරන ලද චරිතය තාමත් ඒ ස්ථාවරයේම සිටිනවා. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා. ඔහුගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් අද මව්බිම පුවත්පතේ අපි දකිනවා. IMF යන්නේ කියන්නේ වසලයන් කියලයි ඔහු සඳහන් කරන්නේ. ඉතින් මෙරට තුල මේ වන විට ගතව තිබෙන ආර්ථික අර්බුදයේ විසඳා ගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගත යුතු බවට කිසිවෙකම පවසන්නේ නම් ඒ වසල ක්‍රියාවක් බව වැඩිදුරටත් වාසුදේව නානයක්කාර මහතා සඳහන් කරනවායි කියලයි පුවත්පත සඳහන් කර සිටින්නේ. ඉතින් ඔවුන් වසලයන් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා නැවත නැවතත් අවධාරණය කරනවා. 1978 සිට මේ දක්වා කාලය තුළ මෙරට ආර්ථිකයේ දෙස ආපසු හැරී බැලීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බව ඒ මහතා කියනවා. ඉතින් මෙතරම් විශාල විනාශයක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දීම සඳහා තවදුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තවදුරටත් පළල් ඉදිරියට ගෙන යන බවත් ඒ මහතා සඳහන් කරනවා. ඉතින් ඒ සහාය ලබා දීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කිසිදු ආකාරයකින් දායක නොවන බව තමයි ඔහු යලි යලිත් අවධාරණය කර සිටින්නේ. ඉතින් විශේෂයෙන්ම IMF එක විසින් ගෙනා යෝජනා අතර නීති ස්වාධිපත්‍ය සුරක්ෂිත කිරීම වගේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී යෝජනා තිබ්බා. ඊට අමතරව ආර්ථිකයට ඍජුවම බලපාන දේවල් තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතිනා වූ රාජ්‍ය ව්‍යවසායකත්වයේ විසින් මෙහෙවනු ලබන සුදු අලින් පිළිබඳව, එහෙම නැත්නම් බහිරවයන් පිළිබඳව IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර තිබුණු සයක් ඔවුන්ගේ වාර්තා ඔස්සේ නිරීක්ෂණය වුණා.